අපේ ආදරණය ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු තියරණ තුළදී විපක්ෂය කොරෝණ වසංගතයට කුමක්ද කරේ මොන අපි කතා කරනවනම් මොන විදිහට විවේචන එල්ලකරත් කොරෝණ වෙනුවෙන් කරපු දායකත්වය කුමක්ද කිය එක අපි විපක්ෂයෙන් අහනවා එවාගේම විපක්ෂනායකතුමා පහුගේ දවසක බටහිර තානාධිපතිවරු ගෙනල්ල මේ අපේ රටේ තියෙන ප්‍රශ්න තානාධිපතිවරුන්ට කියලා ඒතානාධිපතිවරු හරහා මේ කුමක් හෝ බලපෑමක් මේ රජේ ගෙනයන වැඩපිළිවට කරලා අක්්‍රමකතාවයක් ඇති කරලා ඒකෙන් පස්සේ රජය අපාසුතාවට පත්කරන්න යන්නේ. අප මේ අවස්ථාවේ දී පලත්ස බමන්ත්‍ර සංසා දෙේවිදියට ආදරය ඉල්ලා සිටන අගරු පක්ෂනාක සජිප්‍රීම දස මැත්තුමාගේ. රට ජාතියට ආදරේන කොවිඩ් වසංගත හමුුවේ මේ ප්‍රශ්නවලට විසුමක් ඔන්න මේ ජනාධිපත්තු ඉන්න ආගමැත්තුම යිඉන්නවා. ඒ නිලධරි මන්්ඩලේ සියලු දෙනම හම්බෙලා. එක පුටුවක වාඩිවෙලා මේ සාකච්ඡාාවක් විදිහයටට අරගෙන වෙනත් රටවල්දොල විපක්ෂය ආණ්ඩුව විවේචනය කරන්න හැ. මේ අසල්වාසි ඉන්දයාාව හටේ මූන දෙැන තින ප්‍රශ්නවලට මූුණ දෙනවා මිසාක් විපක්ෂයක් තුළ දේශපාලන කරතාාවයක්න මේ කරන්න අපි විපක්ෂණයකතුමාටත් කියනවා එවාගේම වික්ෂ මන්ත්‍රීවරුන්ටත් කියවා මේ කරන්නවූ මේ විවේචනය මේ රජයේ විවේචනය කරන එක නවත්තල දැන්වත්. අපි එක්ක එකතු වෙලා මේ රට මුණ දෙන ප්‍රශ්නවලට අප ඉදිරියේදී විසිදුම් ලබා දෙන්න ඔබතුමත් විපක්ෂත් එකතු වෙන්න කියලා කියවා. ඒවාගේම මේ සජිත් ප්‍රේම දස මහත්තයයටට අපි කියනවා මේ පාස්කු ප්‍රහාරේ ගැන අද කොමිෂන් සභාවල් වාර්තා ඉල්ලඩ දෙයක් නෑ. අද කොමිෂන් සබා ගැන කතා කරන්න දෙයක් නෑ. පස්කු ප්‍රහාරය ගැන කතා කරන්න දෙයක් නෑ මේ සහරාල අන්තවාදී මුස්ලිම් ප්‍රහාරය ලබාදෙනවා කියලා අනු නම පාරක් එවකට ආණ්ඩුවට කියල තියෙද්දී විපක්ෂණයක තුමාල මේවල්ට ඇහුන්කන් දෙන්නේ නැතුව මේ ප්‍රශ්නය ඇති කරලා දැන් මේ ප්‍රශ්නය පාස්කු කොමිෂම ඒවගේම කොමිසන් වාර්තා හද්ද අපේ කතෝලික ජනතාව කතෝලිකෙන් විදිහට අමු අමුව පල්ලිවල මැරෙද්දී ඒවගේම විපක්ෂ ඉන්න හිටපු අමාත්‍ය හරින් ප්‍රාන්දුමන්ත්‍රතුමාලට තාත්තල පල්ලියට යන්ඩ එපා තෝලික හරයක් එල්ලෙනවා කියදදි. ඒතුමාව ගෙදර තියල මේ පාස්කු ්‍රායට ජනතාව ඉදිරියට දාලා එ ජනතාව මරණයට පත් කරලා අද පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන් ොතු අපි දකිනවා හරිීෙන් ප්‍රාන්ධ මන්තුමාලා විශාල හඬක් නගල හෙන වීරෝ විදිහයට කතා කරලා අද පාස්කු ප්‍රායට එක් පරීක්ෂ තන් කට උත්තරය ගන්න ඩෙකුවාම හරීන් ප්‍රාන් මන්්‍රතු ද රෝහල් රෝහල් ගත වෙලා න්න අ වට මන දෙන්න නැතුව. එද. ඒ ඒ සියලු දෙනම ඇගේ ගාගත්ත ලේ කවදාවත් මේ කතෝලික ඔවිදිහයට ඒලේ හෝදන් හම්බෙන්නේෙ නෑ ඒක හැමදාම ජනතාවගේ හදවතේ තියෙනවා. ඒ ජනතාවට ඒ ආපු වේදනාව හඳුල වසර දෙක් ඉවර වුණ හැමදාක තියෙන කියනකත් අ අප මේ අස්ථාව කතෝලික මන්ත්‍රවරයක් විදිියයට ම මතක් කරනවා. ඒවගේම අපි දන්නවා තාබණික පොහොර නවත්තල ඒවගේම රජයෙන් ගන්න වැඩපිරිිවලට තුළට ඒ පොහර ක්‍රමයයක්ත්. අලුතෙම හඳුරනාා දීලා මෙ රටට ලබාගන්නා වේ සහල් ඒවගේම අනෙකුත් අත්‍යවශදදාවය වලට ඒ කාබනිික පොහොර සීමමා කරලා ඒතනි හට ගෙනන වැඩිළියවෙලත් තමයි ජනතාව පැතුවේ ඒ ජනතාව තුළට ඒ සහයෝගය ලබා දෙන්න මේ රජය දිනින් දින ඉදිරිෙන් ඉදිරියටම මේ සංවර්ධන කටයුතු කරන ගමම කොවිට් වසංගතයට මූුණ දෙන ගමම්ම වංචා දූෂණයට ඒරෙහිව මුණ දෙන ගම්ම පාස්කු ප්‍රාරයට ඒ වගකී යුත්තන්ටඒ අපරාධකරුවන්ට නිසි ද්ඩුවන් දෙන ආණ්ඩුවක් මේ මං ඉදිරියටත්. බත න්හන්සේලා වෙනුවෙන් කැප වෙනවා කියන එකත් අපි මේ අස්ාාව විදි ප්‍රකාශ Break..